මේ සාමාන්‍ය මිනිසුන්ට හඳුනා දෙන්නේ දැක්ලව තමයි. දැක්ලවගේ පොතේ තමයි මුලතාවට මුව මේ හඳුනා දීමක් කරන්නේ. නමුත් මෙතනදී අලුත් දෙයක් ඉදිරිපත් කරුවා. ඒ අලුත්ය තමයි දැන් දැක්ලව කියන්නේ මේ සමාජයේ යම්කිසි මේ පසමිතුරතාවක් වෙන විදිහට කිව්වොත් එහෙම මේ සමාජයේ දේශපාලනය නිර්මාණය වෙන්නේ තවදුරටත් අර සම්ප්‍රදායිකව මාක්ස්වාදීන් ඉදිරිපත් කරපු මේ පන්ති අරගලය මත නෙමෙයි පසමිතුරතාවය නැත්නම් ඒක කියන්නේ ඇන්ටගනිසම් කියලා පසමිතුරතාවන් මත තමයි මේ දේශපාලනය ගොඩනැගෙන්නේ. උදාහරණ විදිහට දැන් මේ මොහොතේ ලංකාවේ දේශපාලනය ගොඩනැගලා තියෙන්නේ දෙමළ සහ සිංහල කියන මේ ජාති දෙක අතර තියෙන පසමිතුරතාවක්. කියන්නේ මේ වෙලාවේ කම්කරුවෝ ගත්තත් ඒ අය ඇත්තටම හිතන්නේ මේ කම්කරුවෝ විදිහට තමුගේ දෙමළ කම්කරුවෝ සහ සිංහල කම්කරුවෝ විදිහට ඒකාබද්ධතාවක් පිළිබඳව ඒ අය හිතන්නේ මේ දෙමළ කම්කරුවා සිංහල කම්කරුවට විරුද්ධ කෙනෙක් විදිහට තමයි. පසමිතුරතාවක් කියන්නේ කියන්නේ පන්ති සහයෝගීතාවක් නැහැ. ඒතර මේ දේශපාලනය කොට දැකලා තියෙන පසමිතුරතාව මත. එතකොට ඇතර තියෙන විශේෂත්වය තමයි දැන් සිංහල මිනිහා දැන් සිංහලයට තමුගේ අනන්‍යතාව හදාගන්න තමුගේ පිටස්තර බාහිර සතුරෙකු අවශ්‍යයි. එයා තමයි දෙමළ. එතකොට තමුගේ අනන්‍යතාව හදලා තියෙන්නේ තමුගේ සාරය හදලා තියෙන්නේ වෙන පිටතක් අනුව. පිටතක් අවශ්‍යයි තමුගේ අනන්‍යතාව හදන්න. යම්කිසි මොහොතක මේ පිටත නැතුව ගියොත් එහෙම තමුගේ අනන්‍යතාව විදරනවා කියන එක තමයි කියන්නේ. උදාහරණ විදිහට අපි මෙහෙම කියමු. දැන් මේක නිකන් කල්පිත උදාහරණයක්. අපි හිතමු දැන් ඔස්ට්‍රේලියාව වගේ රටක් එක්තරා මොහොතකදී තීන්දුවක් ගන්නවා ලංකාවේ ඉන්න සියලුම දෙමළ ජනතාවට තමුගේ රටේ කියන දැන් ඔස්ට්‍රේලියාව කියන රට ලංකාව තර සියුණයක් විශාලයි. ජනගහනය ලංකාවට වඩා අඩුයි ඔස්ට්‍රේලියාව. එතකොට අපි හිතමු කල්පිතව හිතමු එයාලා තීන්දුවක් ගන්නවා ලංකාවේ ඉන්න සියලුම දෙමළ ජනතාවට තමුගේ රටේ පුරවැසිභාවය දෙනවා කියලා. එහෙම තීන්දුවක් ගත්තා කියන්නේ. එතකොට මෙහෙම තීන්දුවක් ගත්තොත් ඒකට වැඩියම විරුද්ධ වෙන්නේ කවුද? ඒකට වැඩියම විරුද්ධ වෙන්නේ කවුද? සිංහල සිංහල මිනිස්සු විරුද්ධයි. සිංහල මිනිස්සුන්ට අවශ්‍ය මේ පසමිතුරතාවය කියලා තමුගේම රටේ මෙයාලා තියාගන්න අවශ්‍ය. මෙයාලා එළියට ගියොත් එහෙම තමුගේ අනන්‍යතාව කඩාගෙන වැටෙනවා. මේ වෙලාවේ ගොඩනගාගෙන තියෙන සිංහල බෞද්ධයන් අනන්‍යතාවය දෙමළ නිසා තමයි හදාගෙන තියෙන්නේ. මේ අනන්‍යතාවය කඩාගෙන වැටෙනවා. ඒ නිසා එයාලට අවශ්‍යයි දෙමළව මෙතනම තියාගන්න. වහලේ විදිහට මේකම තියාගන්න කැමති. එතකොට බොහෝ විට සමහර විට මේ ඔස්ට්‍රේලියාවෙන් තීන්දුව ගත්තොත් මම හිතේ සිංහල ගෝලෙනේ දෙමළ වෙනත් එක තියෙනවා. තමුගේ උපැන්න සාතික වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒකයි අතතරේ. එතකොට දැන් මෙන්න මේ පසමිතුරතාව දැන් මේ පසමිතුරතාව ලංකාව විතරක් නෙමෙයි ජර්මනියේ නාසිවාදී කාලෙත් තිබුණා. ජර්මන් වට තිබිච්ච ඇත්ත ප්‍රශ්නේ උනේ තමුගේ අනන්‍යතාවය එක පැත්තකින් හැදිලා තියෙන්නේ යුදෙව නිසා. යුදෙවට විරුද්ධව. හැබැයි එක පැත්තකින් යාට අවශ්‍ය යුදෙවම විනාශ කරන්න. නමුත් යුදෙව විනාශ කිරුවොත් එහෙම තමුගේ අනන්‍යතාව කඩාගෙන වැටෙනවා. මේක තමයි එතන තිබිච්ච ප්‍රශ්නේ. ඒ නිසා හැමතිස්සෙම යාලා හිතනවා තමුන්ට විරුද්ධව මේ කියන්නේ මේ සතුරා තමුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා ඇති. තමුන්ගේ යම් සිදයක් පැහැර ගන්නවා ඇති. මේ ආදි වශයෙන් දැන් සිංහල බෞද්ධයා විශ්වාස කරනවා දෙමළයා තමුගේ දෙයක් පැහැර ගන්නවා කියලා. නමුත් අනුභූතිකව ගත්තොත් එහෙම ඇත්තටම කිසිම දෙයක් අපේ පැහැරගෙන නැහැ. අපි ඉඩම් පැහැරගෙන තියනවාද? අපි සල්ලි පැහැරගෙන තියනවාද? එහෙම මොකක්වත් නැහැ. නමුත් හිතනවා අපේ යමක් පැහැරගෙන තියනවා කියලා. ඒ වගේම එතනදි විශ්වාස කරනවා අතීතෙදී ඊටාම සුසංවාදී විදිහට අපිට අනන්‍යතාවක් තිබුණා. මේ අනන්‍යතාවය දෙමළින් අපෙන් නැති වුණා. ඒ නිසා දෙමළගෙන් මේ අපේ ගිහිල්ලිය නැවත අපිට ගන්න වුණා. මේක තමයි මෙතන යන තර්කය. ඒතර මෙන්න මේ තර්කයේ ඇතුලේ ලැක්ලා උදිපත් කරපු මේ තර්කයේ ඇතුලේ තවත් ගාමක බලයක් නැත්නම් මේක ඇතුලේ තවත් මෙකනිසම් එකක් තියෙනවා කියලා විජයසිං පෙන්නා දුන්නා. ඒක තමයි මේ පසමිතුරතාව කියන එක එළිය තියනවා වගේ පෙරුණට මේක ඇත්තටම අපේ ආත්මයේ ලක්ෂණයක්. අපේ ආත්මය ඇතුලේ පසමිතුරතාවය තියෙනවා. ඒ කියන්නේ එළිය ඉන්න දෙමළෙක් පිළිබඳව නෙමෙයි සාකච්ඡා කරන්න දෙමළා ඉන්නේ තමුන්ගේ ඇතුලේ. වෙන විදිහට කිව්වොත් එහෙම තමුන්ගේ අනන්‍යතාවය තමුන්ගේ අනන්‍ය ආත්මීය අනන්‍යතාව හදාගන්න හැමතිස්සෙම සතුරෙක් අවශ්‍යයි. තමුන්ගේ එළියක් අවශ්‍යයි පිටතක් අවශ්‍යයි. එතකොට මේ ඇතුලේ තියෙන ප්‍රතිවිරෝධතාව නැත්නම් පසමිතුරතාව තමුන්ගේ ආත්මයේ තියෙන පසමිතුරතාව අපි හැමතිස්සෙම එළියට ප්‍රක්ෂේපණය කරනවා. අන්න එතකොට එතනදී යම් සිගරෙක් මේකට ශරීරය දෙනවා. දැන් වෙන විදිහට කිව්වොත් එහෙම දෙමළ මිනිහා අපේ තිබිච්ච මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවට පසමිතුරතාවට ශරීරය දුන්නා. වෙන විදිහට කිව්වොත් එහෙම ආත්මයේ තියෙන ඇත්ත ලක්ෂණය තමයි අර අපි කිස්තරක් දාන මේ හිස්කම. මේක හිස්කම. ඒක තමයි ඒකේ තියෙන සබ්භාව ලක්ෂණය.
මේ හිස්කම පුරවගන්න අපි විවිධ අනන්තතාවය වලට එළබෙනවා. නමුත් මොනතරම් අනන්තතාවකට ආවත් මේ ආත්මයේ සත්භාවාත්මක වශයෙන් පිරෙන්නේ නැහැ. හැමතිස්සෙම අඩුවක් ඉතුරු වෙනවා. හැමතිස්සෙම අඩුවක් ඉතුරු වෙනවා මේක. ඒක තමයි ස්වභාවය. අපි විවිධ අනන්තතාවයන් වලට එළබෙනවා. නමුත් ඒකෙන් අපි අඩුව පිරෙන්නේ නැහැ ඊළඟ අනන්තතාවට යනවා. එතකොට මේ සිංහල මිනිහා විශ්වාස කෙරුවා මෙන්න මේ අනන්තතාවට නැත්නම් ආත්මයේ තියෙන මේ අඩුවේ අපිට ආත්මයේ අඩුව පුරව ගන්න බැරි මොකක්ින්දවත් මේ පිටත ඉන්න සතුරෙක් නිසා කියලා. ඒ සතුරාගෙන් ඉන්න තැනට දෙමළ මිනිහාව ආදේශ වුණා. ඒ නිසා විශ්වාස කෙරුවා දෙමළවයි කෙරුවට පස්සේ අපේ අනන්තතාව සම්පූර්ණ වෙනවා කියන එක. එතකොට මෙන්න මේ මූලික වශයෙන් මෙන්න මේ දෙක විදිහට පුළුවන්කම ලැප්ලව් කියන අදහස සහ ජිජක් කියන අදහස මේ දෙකේම යම්සි එකට සම්බන්ධ කරන්න පුළුවන් පදනමක් කියලා. එකකින් එකක් යට කරන්න බෑ. ලැප්ලව් කියන න්‍යායෙන් ජිජක් කියන න්‍යාය යට කරන්නත් බෑ. න්‍යාය ජිජක් කියන න්‍යාය ලැප්ලව් කියන න්‍යාය යට කරන්නත් බෑ. මේ දෙකම මූලික වශයෙන් ගෙන තමයි අපි අපේ දේශපාලනය ප්‍රධාන වශයෙන් මේ සමාජයේ ස්ථාපනය කරන්න උත්සාහ කෙරෙන්නේ. එතකොට ඒ වගේම දැන් අපි ප්‍රධාන වශයෙන් මේ චින්තනය නැත්නම් මේ බටහිරින් අපි ගත්ත චින්තනය ලංකාව තුළ අපි ප්‍රධාන තේමා දෙකක් විග්‍රහ කරන්න අපි පාවිච්චි කරුවා. ඒක තමයි එක පැත්තකින් අපි ධනවාදයේ විග්‍රහ කිරීම සඳහා මේ චින්තනය පාවිච්චි කරුවා. දෙවෙනිව අපි විශේෂයෙන්ම ලංකාවේ අපි විඳින මේ ජාතිවාදයට යම්කිසි විශ්ලේෂණයක් දෙන්න ජාතිවාදයට යම්කිසි විග්‍රහයක් දෙන්න අපි පාවිච්චි කරුවා. වෙනත් විදිහට කිව්වොත් එහෙම අපි චින්තකයෝ පාවිච්චි දැන් වෙන රටක දැන් උදාහරණ විදිහට දෙරීඩා රූප වගේ චින්තකයෝ අතරම දැන් ප්‍රංශයේ මේ ඉන්න සාමාන්‍ය ජනතාවක් දන්න ඉතාම සුළු දෙයක්. එහෙම දන්නේ නැහැ. සමස්ත ජනතාව දැන් අපි ඇමරිකානුතුන් කියනකොත් එහෙම රිචඩ් රෝඩ් කියන කවුද කියලා එයාලා දන්නේ නැහැ සමහර අය. ගොඩක් අය දන්නේ නැහැ. නමුත් මේ තුන්වෙනි ලෝකේ කොදෙව්වක පොඩි රටක අපි මේ චින්තකයෝ අපි කියන අපේ භාෂාවෙන් මහා පාර්ථ ගෙනවා. අපි මහා පාර්ථ ගෙනාවට පස්සේ තමයි මේ සමහර විශ්වවිද්‍යාල මම උගන්වන දර්ශන දෙපාර්තමේන්තුවේ මහද්වීපික දර්ශනය උගන්වන්නට පටන් ගත්තා. ඩෙරිඩා රූප උගන්වන්නට පටන් ගත්තේ ඉස්කන්ඩයන් මේවා මේ සංග්‍රහව ලිව්වට පස්සේ. ඒ වතු ඉති ඉස්සලා ආවේ නැහැ. එතකොට ඇයි අපි මේක ගෙනාවේ? දැන් වෙන රටවල විශ්වවිද්‍යාල තුල උපාධි පාඨමාලා තුල පස්චාත් උපාධි පාඨමාලා තුල තමයි මේ චින්තක යන යම්සි සාකච්ඡාවක් තියෙන්නේ. දැන් ඉන්දියාව මම ගිය සතියේ දිල්ලි යුනිවර්සිටියේ පොඩක් මේ වෙන වෙන වැඩකට ගියවලා පොඩක් බලලා අතනම දිල්ලි යුනිවර්සිටියේ ඉන්න ෆිලොසොෆි මහාචාර්යතුමෝත් දන්නා ලක්මන් කියන කෙනා. ජිජක් කියන පුද්ගලයා අහලා නැහැ. දන්නේ නැහැ. නමුත් ලංකාවේ මේ කීප දෙනෙක් දන්නවා. ඒකට දැන් මේක ගොඩක් අය කියන්නේ අපි මේ චින්තකව ගෙනාවා කියලා. නමුත් අපිට වඩා වැදගත් වෙන්නේ ඇයි මේ චින්තකව ගෙනාවේ කියන එක. එතනින් තමයි අපිට තියෙන උත්තරය ධනවාදයේ විග්‍රහ කරන්නත්, ජාතිවාදය විශ්ලේෂණය කරන්නත් මෙන්න මේ චින්තකයන් අපි පාවිච්චි කළා කියන එක. දැන් මම තව උදාහරණ කීපයක් කියන්නම්. දැන් ද මාක්ස්වාදයේ ගත්තොත් එහෙනම් මාක්ස්වාදයේ ප්‍රධාන මේ න්‍යාය වල ඇතුළත තියෙන මේ අතිරික්ත වටිනාකම් කියන අතිරික්ත වටිනාකම් න්‍යායය සර්ප්ලස් වැලියු. එතකොට මේක එහෙමම තියෙද්දි මේ අලුත් ධනවාදයේ විසින් නැත්නම් පශ්චාත්පුත්‍ර මේ ක්‍රමයේ තුල දැන් අපි මෙතනින් මතක් කරන්න අපි පශ්චාත්පුත්‍රවාදය ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් අපි සියලුම පොත්පත්වල අපි එල්ල කරන්නේ පශ්චාත්පුත්‍රවාදය කියන්නේ මේ ධනවාදයේ තියෙන පසු ධනවාදයේ සංස්කෘතික තර්කණය කියන එක තමයි අපි දිගටම කියලා තියෙන්නේ. දැනුම කියන එක නිෂ්පාදනය කරන්නේ විගිනීම සඳහා. මේකයි කිව්වේ. ඔබේ භාෂාවෙන් කියන knowledge is produced in order to be sold. ඔකයි කිව්වේ. චොමු පළවෙනි විදියට මේක කියනවා. එතකොට මෙන්න මේ කාරණේ අපි අගේ මේ ගත්තා. අරගෙන එතකොට මේ දැන් මේව ධනවාදයේ විශ්ලේෂණය කරන්න තමයි අපි පශ්චාත් මුද්‍රණවාදය පාවිච්චි කරන්නේ. ගොඩක් අය හිතුවා අපි පශ්චාත් මුද්‍රණවාදය ලංකාවට ගෙනාවා කියලා. අපිට ගේන්න බෑ පශ්චාත් මුද්‍රණවාදය. ඒක ධනවාදයේ විසින් කරන එකක්. අපි කියලා කියන්නේ මේ විශේෂයෙන් මේ චින්තකයෝ විසින් මේ අලුත් ධනවාදය පැහැදිලි කරන්න අවශ්‍ය න්‍යායන් ටිකක් මිලි කරපුවා. දැන් උදාහරණ විදිහට දැන් බෝඩිලාට් කියන චින්තකයා අවධාරණය කිරීම ප්‍රධාන වශයෙන් දැන් සම්භාව්‍ය මාක්ස්වාදයේ කතා කරලා තියෙන්නේ ප්‍රොඩක්ෂන් ගැන. නිෂ්පාදනය තුළ කරන සූරාගෑම පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. නමුත් බෝඩිලාට් කතා කරන්නේ කන්සම්ප්ෂන් කියන එක නැත්නම් පරිභෝජනය. ඕනම නිෂ්පාදනයක් කරුවොත් එහෙම ඒ නිෂ්පාදන චක්‍රය සම්පූර්ණ වෙන්නේ යම්සි කෙනෙක් පරිභෝජනයට ලක් කරනවා.
දැන් කම්කරුවා නිෂ්පාදනය කරනවා ඒ කම්කරුවා සමහරට ඒ නිෂ්පාදනය කරනක පරිභෝජනය කරනවා අපි පරිභෝජනය කරනවා මෙන්න මේ පරිභෝජනය කරන තැනදී තමයි අපි මේ සිස්ටම් එකට අහු වෙන්නේ මෙතනදී විවිධාකාර මීඩියා වැඩිහත් වෙලා කරන වසඟය මෙයත් වශයෙන් විශාල ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒ කියන්නේ දැන් අද ගත්තොත් එහෙම නිෂ්පාදනය කරනවට වඩා වැය කරන මුදලක් යම්සි බාන්ද අපිට අවශ්‍යයි කියලා නැත්නම් නීඩ් කියලා බ්‍රාන්ඩ් අවශ්‍යයි කියලා අපිට හේතු ගන්නවා නැත්නම් වෙනද ප්‍රචාරණ සඳහා වැඩියෙන් ගියනක් කරනවා එතකොට මේ බොඩිලාගේ සීමාව දින්නේ මෙන්න මේ කන්සම්ෂන් නැත්නම් පරිභෝජන සමාජය එතකොට මේක අපි ගෙනාවේ ධනවාදී සමාජය විතරක් මොකද මේ 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 පශ්චාත් නූතනවාදී චින්තකයෝ අපි මෙහාට මේ මේ අපි ගෙනාවට ධනවාදී කියන එක අපි නැතුවත් මෙහාට එනවා ඒක ඇවිල්ලා මේ සමාජය කරපු වෙනා වෙනස විග්‍රහ කරන පශ්චාත් නූතනවාදී පාවිච්චි කරනවා ඊළඟට ගත්තොත් එහෙම මම මුලින් කියාගෙන ආපු කාර්යය මාස්ක චින්තනය තුල ඔහු සර්පස් ගැන කතා කරුවා නම් දැන් මේ අලුත් චින්තනය තුල මේ ධනවාදයේ දුවන්නේ ඩිජිටල්ගේ භාෂාවෙන් කිව්වොත් එහෙම සර්ප්ලස් ඔෆ් එන්ජොයිමන්ට් නැත්නම් මේ මේ ආශාවේ තරකයන්ව තමයි මේ ක්‍රමය දුවන්නේ මේක වෙනම තැනකට යන සංසිද්ධිය වෙන විදිහට කිව්වොත් එහෙම ධනවාදයේ තුලින් භාණ්ඩ නිෂ්පාදනය කරනවට අමතරව අපි ආශාවත් නිෂ්පාදනය කරනවා එක භාණ්ඩයකින් අපි ආශාවක් නිෂ්පාදනය කරලා ඒ ආශාව තෘප්තිමත් වෙන්නේ නැහැ ඊට පස්සේ ඒක පුරවන්න වෙනත් ආශාවක් නිර්මාණය කරනවා වෙනත් ආශ ඒ කියන්නේ වෙනත් භාණ්ඩයක් හදනවා ඊට පස්සේ එතෙන් අපි යනවා එතකොට මේ අපේ ආශාව තෘප්තිමත් නොවී පවත්වාගෙන යාම සඳහා ධනවාදයේ විසින්ම අද යාන්ත්‍රණයක් හදලා තියෙනවා එතකොට මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලි කරද්දී අතිශයින්ම වැදගත් උනේ මනෝ විශ්ලේෂණය වගේ දෙයක් මොකද ආශාවේ තර්කේ පැහැදිලි කරන්නේ ෆ්‍රොයිඩ් එතකොට දැන් මේක මාක්ස්ගේ කාලේ ඒ කියන්නේ 18 වෙනි ශතවර්ෂයේ ධනවාදයේ තුන නොතිවිච්ච දෙයක් අලුත් ධනවාදයේ තුන අදාපි භාණ්ඩ පාවිච්චි කරන්නේ නැත්තම් මේ මේ අපේ මේ ලිබිඩෝව වර්ධනය කරන එක තමයි මේ ධනවාදයේ තුලින් මේ යුගයේ කරන්න වෙන විදිහට කිව්වොත් එහෙම දැන් මේ ධනවාද වඩා සරලව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් තමයි මුල් කාලීන ධනවාදයේ තුල උනා අපිට එහෙලදා හම්බෙන්නේ යම්සි ආත්මයකට තවත් ආත්මයක් හම්බෙනවා නැත්තම් සබ්ජෙක්ට් එකකට සබ්ජෙක්ට් එකක් හම්බෙනවා නමුත් මේ යුගය තුල හැමතිස්සම සබ්ජෙක්ට් එකකට හම්බෙන්නේ ඔබ්ජෙක්ට් එකක් විතරයි වස්තුවක් විතරයි අපිට හම්බෙන සියලුම දේවල් වස්තුකරණය වෙච්ච ලෝකයක් මේක වස්තුතිම මේ මේ ක්‍රමය තුල හම්බෙන. ඒකට වස්තු ආත්ම සහ වස්තු අතර මිනිස් සම්බන්ධතා හැදෙන්නේ නැහැ. ආදර සම්බන්ධතා හැදෙන්නේ නැහැ. ධනවාදී සම්බන්ධය තියෙන ස්වરૂපය මෙන්න මේක. මෙන්න මේ ධාමයේ පැහැදිලි කරන්න අපි බොහොමයක් ඔය මහද්වීපික නැත්තම් ෆ්‍රාන්ස් සහ ජර්මන් දාර්ශනිකයන්ගේ සංකල්ප පාවිච්චි කරනවා. ඊළඟට අපි තවත් මේ මේ තැනකට යමු. ඉස්සිය පිළිබඳ සංවාදය. දැන් මෙතනදීත් අපි සාකච්ඡා කරන්නේ දැන් අපි සාකච්ඡා කරුවේ ස්ත්‍රී පිළිබඳ සංවාදයේදී අපේ සාකච්ඡාව ස්ත්‍රීවාදයට අයිති වුණේ නැහැ. ස්ත්‍රීවාදී කී ලීම් ගත්තොත් එහෙම ඇතරම ස්ත්‍රීවාදීන් ඒ අය තමුන්ට පරිපූර්ණ වෙන්න වීම සඳහා යම් යම් අනුභූතික ආකාරයේ ඉල්ලීම් ටිකක් තමයි එයාල ඉල්ලුවේ. ඒ කියන්නේ ඡන්දයිතිය වෙන්න පුළුවන් නැත්නම් ගප්සා කිරීම සඳහා තියෙන අයිතිය වෙන්න පුළුවන් ස්ත්‍රී සමලිංගිකත්වයේ සඳහා තියෙන අයිතිය වෙන්න පුළුවන් මෙන්න මේ ආදි වශයෙන් යාලා ඉල්ලීම් ටිකක් කරනවා. දැන් මේ ඉල්ලීම් ටික ධනවාදයේ විසින්ම අද සම්පූර්ණ කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රීන් ඉල්ලපු දේවල් ඔක්කොම ටික දීලා තියෙනවා. එතකොට අපි කතා කරපු ස්ත්‍රිය මෙතන මේ සුදු ස්ත්‍රිය නැත්නම් කළු ස්ත්‍රිය කැත ස්ත්‍රිය යුරෝපීය ස්ත්‍රිය බුද්ධිමත් ස්ත්‍රිය හිස්ටරික ස්ත්‍රිය මේ ආදි වශයෙන් මේ විවිධ අනුභූතික ස්ත්‍රීන් නෙමෙයි. දැන් මෙන්න විදිහට කිව්වොත් එහෙම අපිට ආපු චෝදනාවක් තමයි අපි මේ මේ ඉතාම මේ නිරෝගී ස්ත්‍රීන්ට හිස්ටරික ස්ත්‍රීන් කියලා පාරගමුවා කියන්නේ. මේක තමයි අපිට ආපු චෝදනාව. නමුත් අපේ ස්ත්‍රිය අපි කතා කරපු ස්ත්‍රිය හිස්ටර වෙන විදිහට කිව්වොත් එහෙම මේ ස්ත්‍රිය මේ හිස්ටර කියලා කියන්නේ මිනිස්සු වඩා අරුමුදයට යවන පිරිමි වඩා අරුමුදයට යවන ස්ත්‍රිය. වෙනත් විදිහට කිව්වොත් එහෙම මේ ස්ත්‍රියගේ භෞතික ශරීරයේ පිටිපස්ස තව ශරීරයක් තියෙනවා. ඒකට කියනවා රියල් කියලා. මෙන්න මේ ස්ත්‍රිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. වෙන විදිහට කිව්වොත් එහෙම ගොඩාක් අය උඩු බදාගත්තේ මේ අනුභූතිකව හම්බෙන ස්ත්‍රින් හිතන් නෙමෙයි. රෝගීන් මුනේ මේ අනුභූතිකව හම්බෙන ස්ත්‍රින් හිතන් නෙමෙයි. ස්ත්‍රියට සාලයක් කියන පිළිවෙත ප්‍රශ්න නිසා එයල් විශ්වාස කරනවා පිරිමි ස්ත්‍රියට සාරයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. නමුත් එක්තරා අවස්ථාවකදී අපි අත්දිනවා සාරය කියලා දෙයක් නැහැ කියලා. මෙන්න මෙතන තමයි සතිය. සතියේ අත්දැකීම. මෙන්න මේ
ඉස්කියට සාරයක් නැහැ කියන එක අතන අපි ඉදිරිපත් කරද්දී ස්ත්‍රීවාදී අපිට චෝදනාවක් කියලා කිව්වා කියන්නේ ස්ත්‍රීවාදී කියන්නේ ඉස්කියට සාරයක් තියනවා කියන එක. අපේ තර්කය උනේ ඉස්කියට සාරයක් නැහැ කියන එක තමයි අපි කියන්නේ නේ. මොකද මේ ඉස්කිය තමයි සමහර විට දේශපාලන ව්‍යාපාර කැඩුවේ. අපේ දේශපාලන ව්‍යාපාර සමහර ගොඩක් තැන්වලදී කාදිනේට ලක් වුණේ. අනාගතයේ දේශපාලන ව්‍යාපාර ඉවර වෙන්න පුළුවන් තැන ගොඩක් අය කියන්නේ ඉස්කිය මෙන්න මේ විස්තර තියෙන ඉස්කිය. එතකොට මේ ස්ත්‍රියක තියෙන සබ්බාව ලක්ෂණ වෙන විදිහට කිව්වොත් එහෙම දැන් පිරිමිය විශ්වාස කරනවා ස්ත්‍රියට සාරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ස්ත්‍රිය තමුන්ගේ සංකේත නීතියට ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. නමුත් එක්තරා තැනකදී අත් දිනවා මේ සංකේත නීතියෙන් එයා එළියට පයින්නවා කියලා. ස්ත්‍රියකට තමුන්ට හම් වෙන ඕන පිරිමියක ජීවත් වෙන්න පුළුවන්. මෙන්න මේක යම්සි පිරිමියකට තියෙන විෂම නැත්නම් යම්සි පිරිමියක් අත් විඳින සතිමේ අත්දැකීම. තමුන් හිතන්නේ තමුන්ට හම් වෙන ස්ත්‍රිය තමුන් එක්ක විතරයි ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් අපි දන්න මේ මේ කියන්නේ අපි කතා කරන්නේ ස්කිය තමු තම වෙන එක ඒස්කේ තමු එක්ක විතරක් නෙමෙයි වෙන කෙනෙක් එක්කත් ඒස්කියට ජීවත් වෙන්න පුළුවන් කිසිදු ආකාරයක ගැටලුවක් නැතුව. ඒතකොට මෙන්න මේ ශේෂ්ඨ තුන අපි ආදරණය කරගෙන ඊට අදාළ දේශපාලන න්‍යායක් ගොඩනගද්දී මගේ කතාව ඊළඟ කොටස මම පාවිච්චි කරන්නේ අපිට ආපු අභියෝගයේ කුමක්ද කියන කාරණය. අපිට විවිධ ආය ඉදිරිපත් කරපු දැන් අපේ මතය ගොඩක් අය තේරුම් ගත්තේ කොහොමද කියන ප්‍රශ්නේ. දැන් මෙවර ත්‍රිමාණ සංගරාව ඇත්තටම දැන් අපි අවසාන වශයෙන් ත්‍රිමාණ සංගරාවක් කියන්නේ මම හිතන්නේ 2011. ඒ නිසා අවුරුදු දෙකකට පස්සේ තමයි මේ 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 ත්‍රිමාණ සංගරාව එළියට එන්නේ. එතකොට මේකේ සමහර ලිපි ඇත්තටම අපි අවුරුදු දෙකකට කලින් ලියපු ලිපි. එතකොට නමුත් ඒ අවුරුදු දෙකකට කලින් ලියපු ලිපි කිසිදු ආකාරයක මේ මේ සංස්කරණයක් නොකර අපි මේක පළ කරලා තියෙනවා. එතකොට මේ අවුරුදු දෙක ඇතුලේ ලොකු දේශපාලන විපර්යාස ගන්නා ලංකාව සිද්ධ වුණා. උදාහරණ විදිහට දැන් අපි මේ ත්‍රිමාණ සංගරාවට අදාළ ලිපි ලියද්දී ජනතා විමුක්ති පෙරමුණේ මේ මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියලා එකක් කැඩිලා තිබුණේ නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. එකම පක්ෂයක් අතර තමයි විශේෂයෙන්ම ලංකා පත්තරේ කේන්ද්‍ර කරගෙන යම් යම් අතීතීපත් කරපු මතවාද ප්‍රශ්න කරමින් අලුත් මතවාදයක් යාලා ගොඩනගන්න කරපු උත්සාහය. ඒකට මේකට ප්‍රතිචාරයක් විදිහට තමයි මේකේ සමහර ලිපි ලියවලා තියෙන්නේ. නමුත් දැන් සංගරා පදවෙද්දී ජනතා විමුක්ති පෙරමුණ දෙකට ගැලිනවා. නමුත් අපේ ලිපි අපි වෙනස් කරුණා ඒක ඒ විදිහටම පළ කරලා තියෙනවා. එතකොට දැන් මම සාකච්ඡා කරපු මේ ලැක්ලව් ජිජක් අතර තියෙන වෙනසේ බොහොමයක් දේවල් අපි මේ සංගරාවේ පාවිච්චි කරලා මේ මේ සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. එතකොට දැන් මෙතනදී මම අපිට ආපු විවේචන දෙකක ව්‍යුහයන් පිළිබඳව මම කිසි සාකච්ඡාවක් කරලා මගේ දේශනය අවසන් කරන්නම්. දැන් මේ 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 කතික අධ්‍යයන කවේ ලගදී 2013 අගෝස්තු පළවෙනිට ලිපියක් පළ කරලා තියෙනවා. මේකේ පළවෙනිින් පටන් ගන්න දැන් මේ සංගරාවේ අපි මේ මේ දැන් මම හිතන්නේ පස්වෙනි කොටස අපි මාටින් හයිඩෙගර් සහ ඔහුගේ නාසි සම්බන්ධය පිළිබඳව පස්වෙනි කොටස මේකේ පළවෙනිම. එතකොට මේ ලිපියත් අවුරුදු දෙකකට කලින් අපි ලියපු ලිපියක්. එතකොට දැන් මේ ලිපිය අපි චෝදනාවක් කියලා මේක අපි මූලික සාකච්ඡාවක් ගෙනාවා. 20 වන සියවසේ මේ මේ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා නැත්තම් මාටින් හයිඩෙගර් ඇයි එකවුරුද්දා නාසිවාදයට උදව් කළේ? මේකයි අපේ ප්‍රශ්නේ උනේ. ඒ කවුරුද්දා නාසිවාදයට උදව් කළේ? එතකොට දැන් ගොඩක් අයට අවශ්‍ය වෙන්නේ මේ මේ අනුභූතිකව අපිට තේරුම් ගන්න පුළුවන් හයිඩෙගර්ගේ චින්තනයේ දාර්ශනික චින්තනයේ නාසිවාදයට උදව් නොකරපු ඒ කාල පරිච්ඡේදය අරගෙන යම්කිසි තමුන්ගේ සමාජ ජීවන දාර්ශනිකයන් කරාගෙන ඒ චින්තකයව අදාළ එක තමයි ගොඩක් අයගේ අදහස වෙන්නේ. නමුත් අපි ඇයි මෙතරම් දියුණු චින්තකයෙක් වුණත් එක අවුරුද්දක් නාසිවාදයට උදව් කළේ ඇයි කියන එකට ඔහුගේ ජීවිතයේ තියෙන මේ බ්ලයින්ඩ් ස්පොට් එක ඉස්තන මොකක්ද කියන එක අපි සාකච්ඡා කරමු. එතකොට මෙන්න මෙවැනි සාකච්ඡාවලදී බොහොමයක් මහාචාර්යවරු අපිට කරපු චෝදනාව තමයි අපි මේ මේ බුරියන් පහල දේශපාලනේ සාකච්ඡා කරනවා කියන්නේ. ඒ චින්තකයාගේ අවශ්‍යම කොටස සාකච්ඡා කරන්නේ නැතුව මේ එක අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇයි මේක ගන්න. එතකොට මේ පුමුදු කුසුම් කුමාර අපෙන් අහන්නේ ඇයි මේ චින්තකයාට මේ 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 චින්තකයා මේ මේ විදිහට මේ මේ නාසිවාදයට සම්බන්ධ කරලා මෙයාව නිග්‍රහයට ලක් කරන්න ඇයි කියන එක. අපි මේ චින්තකයාව නිග්‍රහයට ලක් කරලා නැහැ. අපි එකතනක් අර කිස්තන. නැත්නම් ඒ චින්තකයෙකුගේ ආත්මීයතර තමයි අපි කතා කරන්නේ. ඊළඟට මේ මෙතනදී ඔබ අහනවා මේ මේ ඊට පස්සේ අපි ගියා අවසාන 2011 මේ ත්‍රිමාණ සංගරාවේ ගදම කියන නැත්නම් හයිඩගාගේ යක්ෂි ගෝලයේ කියන්න පුළුවන්. මොහු මේ මේ අවුරුදු 100ක් විතර ජීවත් වෙච්ච දාර්ශනිකයෙක් යුරෝපයේ වෙච්ච වෙනස්කම් ගොඩක් දැකපු චින්තකයෙක් මොහුත් නාසිවාදයට උදව් කරපු ටික කාලයක්. එතකොට දැන් මේ ගදම මම හිතන හැටියට කුමුදු කුසුම් කුමාරගේ මේ මේ ජීවන දාර්ශනිකයා. එතකොට ඒ අයට ගොඩක් අයට මේ මේ දාර්ශනිකයෝ තමයි ජීවිත
जीवन दार्शनिक करगा अभी अहम प्रश्न तमें ඔව් අපි නැත්නම් අපි වැරදි ප්‍රශ්නයක් අහනවා කියන එක තමයි දිගටම අපිට මතක වෙන්නේ. මෙල විදිහට කිව්වොත් එහෙම අපිට අවශ්‍ය වෙන්නේ ආචාර සම්ප සම්මේලනයේ දේශන දෙන නැත්නම් ඒක ඒක සබුද්ධික කරන්න උත්සාහ කරන කුමුදු කුසුම් කුමාර නෙමෙයි. 2009 උතුරු නැගෙනහිර යුද්ධයක් යද්දී කිසිදු වචනයක් කතා නොකර මේ යුද්ධෙන් පස්සේ හොඳ අවස්ථාවක් උදා වෙයි කියලා බලාගෙන ඉන්නකෝ विशालत्मक विवेचनाय तमाय